එකම කාලෙදි හොඳම මිනිස්සු හොඳම විදිහට ඉන්නකොට සමහර විට හොඳම මිනිස්සුන්ට වරදින්නත් පුළුවන්. වරදින්න වගේම වරද්දන්නත් පුළුවන්. හොඳට ඉඳලා හිත වැඩියෙන්ම රිදිච්ච මිනිස්සු පස්සේ කාලෙක හුඟක් නරක මිනිස්සු උනායි කියලත් අපි අහලා තියෙනවා. ඒ වගේම තමයි අතීතයේ හොඳ කතාකාරයෝ පස්සේ කාලෙක නිහඬ ගල් වගේ චරිත උනා කියලත් අපි අහලා තියෙනවා. ඔබේ ජීවිතයේ අත්දැකීම් එක්ක ඔබේ ජීවිතේ වෙනස් වෙනවා නම් ඔබේ ජීවිතය ගැන දෙපාරක් සිතන්න. මේ අතීතයේ කතා කරන තවත් රැයක් උමතු. අද අපි කතාබහ පටන් ගන්නේ ටිකක් වෙනස් මාතෘකාවකින්. වෙනස් කිව්වට අපේ ජීවිතෙත් එක්ක බොහොම බද්ධ වෙච්ච සම්දිස්ථානයක්. විවාහය. විවාහය කියලා කියන්නේ අපි හැමෝටම අලුත් බලාපොරොත්තු, අලුත් වගකීම් සම්භාරයක් එකතු කරන කාරණාවක්. උමතු පුරාවටම අපි කතා කරේ මද්රැග් වලට ඇබ්බැහි වෙච්ච, පාසල් කාලේ ඉඳලා මද්රැම්පෙ වලට ඇබ්බැහි වෙච්ච තරුණයන්ට, තරුණයන්ගේ අත්දැකීම්. අද මගෙත් එක්ක කතා බහට එකතු වෙන මගේ මිත්‍රයාගේ කතාව අපි ආරම්භ කරන්නට කියලා හිතුවේ විවාහය කියන තැනින්. මොකද ඒකට හේතුවක් තියෙනවා. මිත්‍රයා, අපි මුලින් මම සඳහන් කරා වගේ විවාහය කියලා කියන්නේ අපිට බලාපොරොත්තු රාශියක් එකතු කරන කාරණයක්. නමුත් ඔබ විවාහ වුණාට පසුව තමයි ඔබට මේ ඔබගේ මේ ජීවිතයේ තීරණාත්මක අවස්ථාව උදා වෙන්නේ. මොකද්ද උනේ කියලා පැහැදිලිව නිවැරදිව අපිට කියන්න. මේවයි මම මගේ විවාහය සිද්ධ වෙන්නේ 2009 අවුරුද්දේ. මගේ ආදරේ මුලින්ම පටන් ගන්නෙ 2006 අවුරුද්දේ. ඒ කියන්නේ මම ඒතර රජ රැකියාවක් කරනවා. ඒ වෙනකොට මම අරක්කු සිගරට් කියන දේ තමයි පාවිච්චි කරන්නේ. අතරේ ගංජා කියන මද්දරේ පාවිච්චි කරනවා. ඔය අතරේ මම වැඩට යන්නේ බස් එකේ තමයි මට මගේ ආදරවන්තිය හම්බෙන්නේ. ඒ හම්බෙලා අපි යාළුවෝගේ බස් එකේ යනකොට එයාගෙන ආදරයක් මට ඇති වෙනවා. ආයෙ ලස්සනයි. යාලු පස්සට එන්න මගේ. ඔතන දාන කොට කරන්නේ. ඔතන රස්නේ මෙහාට එන්න. තාම දෙන්න. එන්න මෙහේ ඇවිල්ලා ඉඳ ගනින් බා. එන්න එන්න ලැජ්ජ වෙන්න එපා ඉතින්. තාම දෙන්න. ඔය ලස්සනේ ඉඳ දානම්බර. ඒත් මම ඒක යාට කියන්නේ ඒක අංගගෙන යත් එක්ක යාළු එකගේ ආශ්‍රය කරනවා. යාළු තුමන එක්ක එකම අපි යන්නේ එකට උදෑවස බස් එක යනවා. ඉතින් ඔහොම කාලයක් එක්ක යනකොට මම එයාගෙන අත්තර ගන්නවා. එයා මං ගෙනත් විස්තර දැනගන්නවා. මට තේරෙනවා එයාගේ අදහස් මට ගැලපෙනවා. වෙනකොට සාමාන්‍ය මාස 5ක් 6ක් විතර යනකොට මම එයාට ආදරේ කියලා කියනවා. මං හිතුවා දෙන එකක් නැහැ කියලා. අද ටිකක් එන්න පරක් වුණා. ඔයා මොකද මෙතන? මං දෙයක් කියන්න කියලා දවස් ගානක් බලාගෙන හිටියා. ඔවත් එක්ක කතා කරන්න බැරි වෙච්ච හින්දා ඔයා එන හොල්ටේට වෙලා හිටියා. මොකක්ද අපේ හදිසි කාරණේ? මම මෙහෙම දෙයක් ඔයාලට කිව්වා කියලා මං ගැන වැරදි හිතන්න එපා. ඔයා ගැන මගේ හිතේ අදහසක් තියෙනවා. ඔයා මොකද කියන්නේ? කල්පනා කරලා කියන්න. පරිස්සම යන්න. මම යනවා. කියනවා සයත් කියනවා
එයාගේ අම්මා රට ඉන්නේ තාත්තා නැහැ අක්කා ආච්චි එයා විතරයි ඉන්නේ එයා කල්පනා කරලා කියන්න කරස් මං කෝ හරි ඔයා හිතලා බලලා කියන්න කියලා එයා මට සතියක් දවස් 3ක් යද්දි එයා මට ආ කතා කරනවා මම කතා කරාට පස්සේ මං අහනවා මොකද කියන්නේ කියලා එයා කියනවා එයාත් කැමතියි කියලා එතනින් මට ගොඩක් සතුටක් වෙනවා එතනින් එහාට මම ගොඩක් දුරට මත්ද්‍රව්‍ය ඒ කියන්නේ අරක්කු සිගරට් කියන දේ පස්සේ එච්චරම පන්නන්නේ නැහැ මොකද එතකොට මට ජීවිතේ අලුත් පිටුවක් නේ ඒකින්ද මම ගොඩක් ඒවැයන් ඈත් වෙලා ඒ ආදරේ කියන පැත්තට තමයි යමුනේ ඒ අතරේදී අර මගේ හිටිය යාළුවෝ කොහොමත් ඔෆිස් එකේ යාළුවෝ ගෙවල් ගාව යාළුවෝ ඔක්කොම සෙට් වෙලාට මට කතා කරනවා මම ඒවැයන් ටික ටික ඈත් වෙලා හිටියත් අර අපි දැන් හම්බෙන අවස්ථාවේ නැති වුණාට යා එයා හම්බෙලා මම ගෙදර ගියාම මම තනියෙක් නෙන්නේ ඒ වෙලාවට මම ඉතින් යාළුවොත් එක්ක සෙට් වෙනවා ඒත් මම ඒක බොරුවක් විදිහට තමයි කිව්වේ යාට ඒත් අර මම අර දිගටම කළා වගේ කලේ නැහැ ගොඩක් අඩු වුණා ඒවේ මෙතන හොඳයි නේ ඒ වෙනකොට ඔබ මද්‍රව්‍ය වලට ඇත්තටම ඇබ්බැහි වෙලා නෑ. يعني සිගරට් අරක්කු කියන දේවල් පානය කරන විතරයි. ඒකත් සාමාන්‍ය විදිහට පාවිච්චි කරනවා. ඒක එහෙම සාමාන්‍ය කියන්නේ යාළුවෙක් සෙට් වුණාම පාටි එකට ගියාම වගේ තමයි. ගංජා කිරි මද්‍රව්‍යත් මම ගත්තා ඉඳලා හිටලා වගේ. එහෙම තමයි ඉතින් මගේ ඒ දවස්වල මද්‍රව්‍ය පාවිච්චි තිබුණේ. ඉතින් මම එයාට කිව්වේ ඒත් ඒවා ගොඩක් අඩු කරලා තියෙන්නේ ඉඳලා හිටලා තමයි කියලා. එයා කිව්වා ඒක ඒකත් නවත්තන්න කියලා මම හා කියලා තිබුණේ. නමුත් එයාට හොරෙන් මම ඉඳලා හිටලා ගොඩක් අඩුවෙන් ඉතින් මගේ මං දැනුවත්ත මං ගොඩක් අඩු ඒ අරක් සිගරට් ගංජා කියන තුනම අඩු කළා එයා හින්දා මර මතකයි 2008 අවුරුද්දේ අන්තිමවර ඉදර මම ගංජා කියන මද්දවේ පාවිච්චි කරද්දී දවසක් මම යනවා තව යාළු තුන්දෙනෙක් එක්ක ඒගොල්ලෝ තුන්දෙනා මද්දවේ පාවිච්චි කරන්න යනකොට මමත් කිව්වා මේවයි මං ගංජා පාවිච්චි කරන්න යන්නේ නේවද කියලා ඒගොල්ලෝ කිව්වා නෑ මේ අපි වෙන වැඩක් කරන්න යන්නේ කොහයන්ද කියලා මමත් ඒගොල්ලොත් එක්ක ගියාම ඒගොල්ලෝ කිව්වා මම මෙහෙම යන්නේ අපි යන්නේ කුඩු ගහන්න කියලා කිව්වා ඒගොල්ලෝ මම බැලුවා දැන් මම අහලා තිබුණා නම් මම දැකලත් නැහැ මට ඒක න ආසාවක් තිබුණෙත් නැහැ ඒත් දැන් මමත් දැන් මගේ මද්දලෝ පාවිච්චි කරන්නත් එක්ක ගංජා පාවිච්චි කරන්නත් එක්ක මම ඒගොල්ලොත් එක්ක ගියා ඒ යාළුව තුන්දෙනාත් එක්ක ගිහිල්ලා මම ගංජා පාවිච්චි කරද්දී ඒගොල්ලෝ හෙරොයින් පාවිච්චි කරා මම බලන් හිටියා මේ පාවිච්චි කරන විදිහ දැක්කහම මට හිතුණා මේ මොකද්ද අලුත් දෙයක් මේකෙන් මොකද්ද වෙන්නේ කියන දේ අත්හදා බලන්න මට හිතුණා. ඊට පස්සේ මං කිව්වා යාළුවෙකුට මේ ඒ තුන්දෙනාට කිව්වා මේ මේවයි මටත් ඕක පාවිච්චි කරලා බලන්න ආසයි කරපස්සේ ඒ යාළුවෙක් කිව්වා මේ එපා එපා මේ මේක බොන්න එපා කිව්වොත් මේවයි කියලා කිව්වා ඒ අනිත් යාළුව දෙන්නෙක් කිව්වා බොන්න එපා කියලා. ඊට පස්සේ තව යාළුවෙක් කිව්වා මේවයි කවන්නේ බොනෝනම් වීලා බලන්න කියලා. ඒ ඒ ඒ මිත්‍රය ඔබත් එක්ක ගොඩාක් කල් සිට ඇසුරු කරපු මිතුරන්ද එහෙම නැත්නම් මේ ඒ ඒ මෑත කාලේදී හම්බෙච්ච ඒ කාලවක වුණාදී හම්බෙච්ච මිතුරන්ද සාමාන්‍යයෙන් ගොඩක් කල් ඉඳන් යාළුවෝ ගමේ ඉන්න යාළුවෝ එකට ඉන්න යාළුවෝ එක යාළුවෙක් කිව්වා හමන්නේ නැහැ බලවන බීලා බලන්න කියලා. ආන් ඒ කිව්ව වචනෙත් එක්ක අර වතුරට පයින් ඉන්න බලන් ඉන්න මනුස්සයෙක් තල්ලුවක් දැම්මා වගේ මමත් ටක් ගාලා ඒ දේ පාවිච්චි කළා. ඒත් මට එදා වෙනසක් තේරුන්නේ පස්සේ දවස් සතියක් දෙකක් යනකොට මම ආයි තනියම ගෙනල්ලා පාවිච්චි කරන්න අත්හදා බැලුවා. ඒක ඇයි ඇයි එහෙම එහෙම හිතුනේ ඇයි තනියම මට එතෙන්දී අත්හදා බැලීමක් විදිහට තමයි තිබුණේ. ඒ කියන්නේ මම අර යාළුවෝ කියන දේත් එක්ක ඒක මහා ලොකු දෙයක් විදිහට දැක්කා. ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට සාමාන්‍ය අරක්කු සිගරට් ගංජා කියන දේ සාමාන්‍ය දෙයක් වගේ තිබුණා. අරක හෙරොයින් කියන දේ අලුත් දෙයක් නේ. මට හිතුණා එතන අර කැපී පෙනිලා අර ඒ රැල්ලක් නේ තිබුණේ. මේ දේගොල්ලෝ මේගොල්ලෝ මේවා කරන්න කියන්නේ අර මෝඩ මතයක් තිබුණා ඒක. ඉතින් මටත් මමත් ඒ තීරණයට එකඟ වෙලා මගේ ඉතිම මම රැවටුණා වගේ තමයි මට තේරුනේ. එහෙමත් වෙලා ඊට පස්සේ තමයි විවාහයෙන් පස්සේ අර වෙච්චි පොඩි පොඩි අඩුපාඩු මගෙන් වෙච්ච අඩුපාඩු වලින්ට වැඩිය දැකලා ඒ ගිල්ල යාළුවොත් එක්ක ඉතින් හේමුවාවෙන් ගියාම තමයි මේ මං මේ ජීවිතේ මට වැරදුනේ. මං ගොඩක්ම ගත්තොත් එහෙම ගොඩක් විනෝදකාමී පුද්ගලෙක් යාළුවෙක් ඕන දෙයක් කිව්වොත් ඕන දෙයක් කරන ඕනලා කියනවා
මගේ වගකීමක් තිබ්බත් ගෙදර වගකීමක් තිබ්බත් ඒ හැමදේම දාලා මම යාළුවගේ දෙයට යන චරිතයක් මම ඇත්තටම ඒක නරකයි කියලා හිතන්නේ නෑ අදරත් මම නොදැනුවත්වත් මගේ ඇති වෙන්නේ ඒ දේ දැන් මම මට කොච්චර මගේ වගකීමක් තිබුණත් මගේ වැඩක් තිබුණත් ගෙදර වැඩක් තිබුණත් වයිෆ් මගේ බිරිඳ මොකක් හරි දෙයක් කිව්වත් මට ඒ දේ කර කර ඉන්නකොට හරි යාළුවෙක් මොකක් හරි දෙයක් කිව්වොත් පිට කෙනෙක් දෙයක් කිව්වොත් මම ඒ දේ කරන්න තමයි ඉස්සෙල්ලම බලන්නේ ඒ දේ කොහොමද කරලා දෙනවා සමාජයට මට උදව්වක් මට වැඩක් නැති පුද්ගලයෙක් කෙනෙකුට ඒ මම හිතන්නේ ඒක මම කරන්න ඕනේ කියලා මම ඒ දේ කරනවා ඒ වගේ චරිතයක් තමයි මම ඒකෙන් තමයි මම හිතන ගොඩක් මට වැරදුනේ කියලා ඒ කාරණාව හින්දා වැරදුනායි කියන කාරණාව මම අභියෝගයට ලක් කරනවා එහෙම නෙමෙයි ඔබට වැරදුනේ ඔබගේ දැනුවත්කම ඔබගේ අවබෝධය නැතිකමයි කියන එක මම හිතන්නේ ඔබට ඒකෙන් ගැලවෙන්නට අමාරුයි අපි ඔහොම තියෙද්දි අපි යමු ඔබ උසස් අධ්‍යාපනය දක්වා ඔබ උසස් අධ්‍යාපන දක්වා අධ්‍යාපන හැදෑරුවා පාසල් කාලේ ඔබ මොන වගේ චරිතයක්ද ඒ කියන්නේ අපි චුට්ටක් ඒකට එබිලා බලමු ඒ කියන්නේ ඔබට මේ තියෙන தත්ත්වය උදා වෙන්න පාසල් කාලේ ඔබගේ තියෙන සමහර චරිත ලක්ෂණ බලපෑවද කියන එක ගැන බලන්න පාසල් කාලේ කියන්නේ මගේ අම්මා ගත්තොත් ඒ නියෝජ්‍ය ජිවලපතිවරියා එයා බාලාංශ සමයි ගොන්නන්නේ එකවසර මම පුංචි කාලේ මට මතකයි මම මොන්ඩිසෝරි කියන අම්මා මාව එක්කන් ගිහිල්ලා අම්මේ පන්ති තියාගෙන ඉන්නේ ඒක තමයි ඒ තරම් මට ආදරේ අම්මයි තාත්තයි මොකද පවුලේ මම එකම ළමයා අම්මගේ තාත්තගේ ලෝක වේලා හිටිය මම තමයි මම දෙයක් ඉල්ලුවොත් එවල් නැත්තම් ඒගොල්ලන්ට පුළුවන් හැකේ ඉක්මනින් එක්ක පහුව දාලා දවස් දෙක තුනක් යන කරින් ඒ දේ කළා ඒ කියන්නේ ඒක ලොකු කමර කියනවා නෙවෙයි ඒකයි මම ඇත්තටම වාගේ අම්මගෙන් තාත්තගෙන් දැක් ආදරේ අදටත් මම ඒ දේ දකින්නෝ මට ඒක පුංචි කාලේ තමයි තේරුණා ඉතින් ඒකත් එක්ක අම්මා මාව පන්තියේ තියන් ඉන්නවා ඒත් අම්මා එක වසරේදී මාව අම්මගේ පන්තියේ එහා පන්තියේ තමයි දැන් මට මතකයි ඒ පන්ති දාලා තමයි නිතරම ඇවිල්ලා බලනවා මං ගැන හොයලා බලනවා ඉතින් අම්මා මට ඒ තරම් ආදරේ කොහොම හරි මම පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයට ගියා අම්මත් එක්ක එක ඉස්කෝලේ ඉන්නේ ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා මම විද්‍යාලයට ඇතුළත් වෙනවා එතෙන්දි අර එක එක වසරේලා පහ වෙනකන් හිටිය ඉස්කෝලේ සමාජ රටාවයි ඒ මට පැහැදිලි වෙනසක් තියෙනවා කියන එක ගොඩක්ම නෙමෙයි අර මම එක එක වසරේ ඉඳලා පහ වසරටකන් තිබ්බ ඉස්කෝලේ සමාජ රටාවයි හය වසරෙන් පටන් ගත්තු සමාජ රටාවයි ගොඩක් කරලා ළමයි අතරේ බාධාසියම ගොඩක් වෙනස් කියලා මට තේරුණා ඒ කියන්නේ මේ වයසට මට ගොඩක් තේරුණේ නැතුනට පොඩි වෙනසක් මට තේරුණා දුප්පත් පැත්තෙත් නෙමෙයි පොහොසත් පැත්තෙත් නෙමෙයි අර අම්මගේ තාත්තගේ ආදරෙත් එක්කලා මේ හිටිය විදියත් එක්ක දැක්කම මට ඒ දේ නිකන් අමුතුරු වගේ දැනුණා මොකද මම තනියෙන් හදිච්ච වැඩිච්ච ළමයෙක් මම පවුලේ එකම ළමයා ඒ අතරේ මම ඉගෙනීමේ කටයුතු තමයි ගොඩක් ආසාවෙන් කළේ මොකද අම්මලා තාත්තලා ඕනේ වෙලා තිබුණා ගොඩක්ම මට හොඳට උගන්වන්න මම ඒ දේට සාධාරණයක් ඉස්ත කළා වෙනකම් ඔය අතරේදී කොහොම හරි 6 වසර 7 වසර වගේ යනකොට මම පුද්ගලික පන්ති යන්න පටන් ගත්තා ටියුෂන් පන්ති යන්න පටන් ගන්නවා ඒ ටවුන් එකට ගියාම අපි යන වෙලාවට ගොඩක් වෙලාවට ක්ලාස් පටන් අරන්නේ අපි යන වෙලාවට කොහොමද ක්ලාස්ේ පටන් ගන්න පැය භාගයක් විනාඩි 25ක් කියලා දිනන කලින් වෙලේ යාළුවෝ දෙන්නේ 3 දිනක් ඉන්නවා මමත් ඉතින් ගිහිල්ලා ඉන්නකොට යාළුවෝත් ඒ කතා බහ කරනවා නිතරම යාළුවෝ දෙන්නේ විතර යනවා ඒගොල්ලෝ අර ක්ලාස්ේ පිටිපස්සෙන් යන තියා පොඩි කැලෑවක් වගේ ඒ පැත්තට යනවා මමත් යනවා ගිහිල්ලා කතාව දාගෙන ඉන්නවා මම දැක්ක දවස් දෙකක් මේගොල්ලෝ සිගරට් බොනවා ඊට පස්සේ මේ මට ඒක එච්චර ගානක් තිබුණේ නැහැ ඒගොල්ලෝ සිගරට් බොනවා ඊට පස්සේ සමහර තව යාළුවෙක් ඉන්නවා එයා මොන් දැක්ක දවසක් පොඩි බෝතලයක් වගේ අරන් එනවා මම කතා කරලා ඇහුවට පස්සේ කිව්වා මෙහෙම අරක් ඒගොල්ලෝ බොන්නේ අරක් මොන් දැක්ක ඊට පස්සේ මම සතියක් දෙකක් යනකම් ඒගොල්ලොත් එක්ක එහෙම යනවා මම එතන ඉන්නවා ඒත් මම මුකුත් මට එහෙම ආසාවක්වත් අත්තලා බලන්න කිසිම උවමනාවක් නැහැ නමුත් එක දවසක් එක යාළුවෙක් කියනවා සිගරට් එකක් පෙන්නලා මොනවද කියලා මම ඒත් බොන්න දන්නේ නැහැ මම අරගෙන අහපු ගමන් ලැජ්ජාවට අර මොකද එවලේ අර එකපාරට අහපු ගමන් මට බය කියන්නත් නිකන් මොකද්ද වගේ ඉලා මම ඒ අර බයත් එක්ක තියෙන මේ බය හංගගෙන බොමු කියලා බිව්වා මට මතකයි අදටත් ඒ පළවෙනි පාරම සිගරට් එක බෙදලා ඒ සිගරට් එක බිව්වාම මට කැස්ස හැදුණා එතනින් මම ඒක නැවැත්තුවා ඒ කියන්නේ මට ඒක එපා වුණා ඊට පස්සේ මම ඒත් එතෙන්දී මට මන් නොදැනුවත්ව මට පොඩි ලැජ්ජාවක් ආවා මේ මගේ වයසේ අනික් කොල්ලෝ මේක බොනවා නම් ඇයි මට බොන්න බැරි කියලා අර මෝඩ තමන්ගේ පෞර්ෂ්‍ය සම්බන්ධයෙන් ගැටලුවක්. ඒ සම්බන්ධයෙන් මෝඩ අදහසක් ඇත්තර විතර ආවා. ඒක දැනුයි තියෙන්නේ. ඒ කාලේ නමුත් ඒක මම ලොකුවට දැක්කා. ඒ කියන්නේ මේ මොන සිගරට් එකක් බොනවා කියන මහා ලොකු දෙයක් විතර දැක්කා. ඉතින් එහෙමත් එක්ක යනකොට ඔහම ඔහම පස්සේ පස්සේ දවස් දෙක තුනක් යනකොට මමත් ආයෙල්ලගෙන වීලා එහෙම 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 සිගරට් බොන්න පුරුදු වුණා. සිගරට් එකත් එක්ක එනසා ඊට පස්සේ සාමාන්‍යයෙන් 8 වසර වගේ ඉවර වෙනකොට මට සිගරට් එක කියන්නේ සාමාන්‍ය දෙයක් වුණා. ඊට පස්සේ ඔය අතරේදී
අපි අයියා කෙනෙක්ගේ දානගියක් තියෙනවා. ඒ දානගිය තියෙද්දි රෑ කට්ටිය වැඩ කරනවා. වැඩ කරන අතරේදී කට්ටිය අරක්කු සිගරට් බියර් ඔක්කොම ගැලලා බලනවා. මට මතකයි මම ඉස්සෙල්ලාම බියර් කියන වත් පෙන් බිව් එදා තමයි. ඒ විවර පස්සේ පොඩි කැරකිල්ලක් වගේ තිබුණා. ඒක ගාණක් නැහැ ඉතින්. එහෙම මට නිින්ද ගියා. ඔහොම ඉතින් අර කෙටි කාලයක් කරනකොට ඉතින් අර සිගරට් එකේ බියර් එකට ගියා. බියර් එකෙන් අරක්කු වලටත් ගියා. අරක්කුත් එක්ක ඔහොම එනකොට සාමාන්‍යයෙන් අර සාමාන්‍ය යාළු සෙට් වුණාම විශේෂ අවස්ථාවක් තිබ්බාම ඉතින් මට ඒක සාමාන්‍ය දෙයක් වුණා. ඒක එතකොට ඔබ සාමාන්‍ය පෙළ සිසුවෙක්? ඔව්. සාමාන්‍යයෙන් 10 වසර වගේ එනකොට සාමාන්‍යයෙන් අරක්කු සිගරට් ගන්නවා කියන්නේ සාමාන්‍ය දෙයක් වගේ තිබුණේ මට. ඒ කාඩ් එකක් ගත්තාම පන්ති යන්න ඕන. උඹට පිස්සු දෙයක් ප්‍රකාශ කිරීම නේ සර් එක බොන්නේ නම් කියන්නේ. ආ උඹලිදවම් මම යනවා බා. මේ මේ විකා කරන්න දින්දා. ඕ. එන්න මේ වරේ ඕතලගෙන ලයික් බොණ්ඩාවම වැඩේ. මේ වරේ නැගිට 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 නැගිට. මුන්ට මේ කෙලින් ඉඳ පා නැ පන්ති යන්න. නැගිට පම්මා. ඕ. යන්න මේ නැගිට. ඊට පස්සේ යත්‍රෙදි මොකෙද්ද පම්මේ? බොණ්ඩාවේ. ගංජගිර මද්දවෙල පුරුදු මොකද ගමේ යාළුවෝත් ඉන්නවා ඉස්කෝලෙත් යාළුවෝ ඉන්නවා ඉස්කෝලේ අරන් එල බොනේ යාළුවෝ ඉන්නවා දැන් සත්‍යද මම ගොඩක් ඉස්කෝලේට ලාවට පස්සේ සෙල්ලම් කරන්න එහෙම යනවා මොකද අපි මම ඉස්කෝලේ ගිහලා අපි අඳින්න බැස්සට පස්සේ අඳින්න ඉන්න එක එක යාළුවෝ ඒ කියන්නේ අරක්කු වල යාළුවෝ වෙනම ඉන්නවා ගංජගිර වල යාළුවෝ වෙනම ඉන්නවා නැගිටහ නැගිටහ කිසි දෙයක් නොකර කෙලින් ඉන්න බලන කරගෙන ඉන්න යාළුවෝ වෙනම ඉන්නවා ඔය කණ්ඩායම් තුනේ වගේ යාළුවෝත් මම ඒ කන්නය තුනටමත් යනවා. මේ කිල්ල ගොඩක් අන්තිවර හිතන අතරුණේ අර ගංජා පාවිච්චි කරන විතුරු අතරේ. මොකද මේගොල්ලෝ අර එකපාරට යන්නේ නැලේ කොහොත් එතෙන්ට වෙලා ඉන්නවා. ඉතින් මේගොල්ලෝ අර කවටවත් එච්ච වැඩි පාඩු ඉන්න කට්ටියක් විදිහ තමයි මම දැක්කේ. මේගොල්ලොත් එක්කම හිටියා. එතෙන්දී මේගොල්ලොත් එක්ක තමයි මේ ගංජා කියන මද්දේට පුරුදුනේ. මට අදටත් මතකයි මම ඉස්සෙල්ලාම ගංජා බිව්ව දවසේ මට කලන්තේදල මාව වැටුණා. ඒකත් මං ඒක පහුවදාට ඒක යාළුව කියද්දි මට ඒකත් ලැජ්ජාවක් ඉදිරියට මට තියුණා. ඒ කියන්නේ මගේ අනික් යාළුවෝ මෙහෙම කරනකොට ඒ කියන්නේ මම යාළුවෝ කිව්වේ මේවයි. මම දුර්වලෙක් කියලා හිතනවා. වයිගේ අර ඒ බොහු බොරුවට තියපු අර පුහු කෑල්ල වගේ තිබුණා ඒ දවස්වල. හිතන්නේ මිත්‍රයා අපි අපේ සමාජය සහ මේ වැඩසටහන බලන නරඹන අහන හැමෝම මේ සම්බන්ධයෙන් දැනුවත් වෙන්න ඕනේ. අපි යම් විදිහක බලකිරීමක් කරන්න ඕනේ දරුවන්ට. උදාහරණයක් විදිහට දරුවන් පහ ශ්‍රේණිය සමත් වෙලා ඊට එහාට අධ්‍යාපනය හදාරනකොටම මේක විෂයපතයට හෝ බාහිර ක්‍රියාකාරකම් තුලින් හෝ දරුවන්ට උගන්වන්න ඕනේ සැබෑ පෞරුෂය කියන්නේ මොකක්ද කියලා. මම හිතන්නේ ඔබ වැනි තරුණයන්ට අත්වෙච්ච ඉරණම තමයි. තරුණයන් ඉස්සරහ තමාගේම යහළුවන් ඉස්සරහ තමා කොන් වෙයි, තමා දුර්වලෙක් බවට පත් වෙයි, තමා මේ මත්පැන් පානය නොකරහම තමා මේ 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 අදක්ෂයෙක් බවට පත් වෙයි වගේ කාරණා තමන් විසින්ම හදාගන්න රාමුවක් ඇතුලේ තමයි තමන් හිර වෙලා මේ දේවල් වලට පෙළඹෙන්නේ. මම හිතන්නේ අපි අපේ දෙමව්පියන් සහ ගුරුවරුන් මම හිතන්නේ හොඳ අවධානයක් යොමු කළ යුතුම කාරණයක් තමයි දරුවන්ට මේ පෞරුෂ වර්ධනය කියන එක. උදාහරණයක් විදිහට ගත්තොත් 6 වසර 7 වසර වෙන විට දරුවන් කැමති යම් යම් අත්දැක වලින් කරන්නට ඔවුන්ට මේ හොඳ නරක අවබෝධ කර දීම මම හිතන්නේ අපි තව තවත් සාකච්ඡාවට භාජනය කර යුතු කාරණයක්. සමාවෙන් මම බාධා කළාට එතකොට අපි මේ වෙනකොට ඔබ කියන විදිහට ඔබ පළවෙනි දවසේ පානය කරාම ඇතිවෙච්ච අපහසුතාවය මගහරවා ගන්නට ඔබ දෙවෙනි දවසේ සිට තමන් පුරුදුකාරයෙක් බව පෙන්වන්නට උත්සාහ කරනවා. දන්නෙම නැතුව ඔබ එයට ඇබ්බැහි වෙනවා. මම හිතන්නේ දැන් අපි අර මුලින් සාකච්ඡා කරා වගේ ඔබගේ විවාහයෙන් පසු අපි මේ කතාව මැද්දෙන් පටන් ගත්තට ඔබගේ ඒ චරිත ලක්ෂණවල ස්වභාවය අනුව ඔබ යාළුවන්ට බැහැයි කියන්නේ නැහැ කියලා. ඔය යාළුවන්ට විශේෂයෙන් බැහැයි කියන්නේ නැහැ. යාළුවෙක් කතා කරොත් ඒ දේ නොකර මම හිතන්නේ ඔබට බලපාන දෙත්තේ ඒ කාරණාවම තමයි කියලා මට හිතෙනවා.
මංහිතන්න මනි වැරදි ගොඩත්තුරට ඒක මොකද කිය විශේසින් කියන්නන සාමාන්‍යෙන් කෙවල්ලාවට හරි ගමේ හරි මළගයක් වුණොත් ගානගයක් තිබුණොත් ගමේකමට ගිහිල් ලබි හැම කියන්නේ සාමාන්‍ය දවස් හතයින මළගයක් තින අපි දවස් හතම යනවා පහුවදත් ගිල්ල යර ඉන්න ඕන දෙයක් ලකුණු දාගන්න මෙයා හොඳයි මෙයා මේ දේ කළා කියන දේ අහගන්න නෙවෙයි ඒක යුතුයකමක් කරන්න ඕන දෙයක් කියලා හිතර තමයි කරන්නේ ඒක ඉතින් මට තේරෙන්නේ නැහැ කියන කොහොමද කියන්නේ මගේ ගොඩක් කැමැත්තෙන් කරන්නේ සමහර ලාට ඒක හොඳට බලපනා වෙලා අලුත් නරකට බලපාන වෙලා අලුත් තේනවා දැන් ඔහොම ඉන්න අතරතුරේ මම ආයෙත් නැවතත් ටිකක් මැදිවියට එනවා තරුණ කාලෙට එනවා දැන් රජයේ ඉතාම හොඳ රැකියාවක් කරන්නේ මේ රැකියාවෙන් ආදායමක් තියෙන නිසා මම හිතන්නේ හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න හොරකම් කරන්න නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඇති. හොරගියා වෙත්ෙන්කට මම කිසිම හොරකමක් නම් කළේ නැහැ. මොකද මට සාමාන්‍යයෙන් ඇත්තටම සාමාන්‍ය අද කාලේ දින ජීවත් වෙන්න පුළුවන් පඩියක් මට ලැබුණා. මම මත්ද්‍රව්‍යයට ඒ දේ වීදම් කළාට සාමාන්‍යයෙන් ඇත්තටම බැලුවොත් ඒ අද කාලේ බැලුවාම සාමාන්‍යයෙන් රුපියල් 70000 කට ආසන්න පඩියක් මට ගන්න පුළුවන්කම තිබුණා. ඒ වගේම මගේ රැකියාවේ අර 290 මම අදාළ පුද්ගලයන්ට මං ලබා දෙන සේවයට ඒගොල්ලෝ හිතසතුටින් මුදල් දෙන අවස්ථාවක් තිබුණා. ඒ දෙත් මට තිබුණා. නමුත් මං කිසිම වෙලාවක රැකියා ආයතනයට වංචාවක් කරේ නැහැ. හොරකමක් කළේ නැහැ. අල්ලසක් විදියට අරන්නේ නැහැ. එහෙම අරන්නේ නැහැ. ඒ කියන්නේ අල්ලසක් කියන්නේ ඇත්තම කියනවා නම් මේමයි. අර මම ඔයා මට මේ දේ දුන්නොත් මම මේ දේ කරලා දෙනවා කියන තත්ත්වෙ මම ඇවිල්ලා නැහැ. මම දෙයක් කරලා දුන්නාම සමහරවල් දැන් ජනවාරි පළවෙනිද අවුරුද්දට ඒ වගේ විශේෂ අවස්ථාවන්ල මේ මිනිස්සු මේ කට්ටිය ගොඩක් අර සතුටින් දෙන වෙලාවල් තිබුණා. නැත්නම් සමහර කිසිම හේතුවක් නැතුව ඇවිල්ලා ඒක අර ඒ දවස්වල මගේ දිම මානසිකත්වෙත් එක්ක මම ඒක සාමාන්‍ය දෙයක් දෙයක් නමුත් දැන් තමයි මට ඒක තේරෙන්නේ ඒගොල්ලොත් අර මාව ඒ දේ අර ඒගොල්ලන්ගේ ක්‍රියාව කරගන්න තමයි ගොඩක්ම ඒ කියන්නේ ඒගොල්ලෝ අර ඒගොල්ලන්ගේ වාසිය තමයි ඒක කරලා තියෙන්නේ. නමුත් අර මම ඉල්ලගෙනවත් බලෙන් අරගෙන එහෙම දෙයක් නෑ. මුල හරි. ඔව්. එතකොට ලක්ෂ 5ක විතර ලෝන් එකක් ගන්නවා මං හිතන්නේ ආයතනේ. ඒකට මොකද උනේ? ඒක ඇත්තටම ආදර මටත් ප්‍රශ්නයක්. මොකද මම එතකොට හිරොයින් වල ගොඩක්ම ඇබ්බැහි වෙලා හිටියා. ගෙදරින් දන්නෙත් නැහැ මම ලෝන් එකක් ගත්තා කියලා. ඔෆිස් එකෙන් දන්න ලෝන් එකක් ගන්න හිටිය කියලා. මොකද ඔෆිස් එකෙන් තමයි මේ ලෝන් එක ගන්නෙ. ලක්ෂ 5ක ලෝන් එකක් අරගෙන මට ඒක වියදම් කරන්න යන දවස් 4ම 5 වෙනි දවසේ ඒ ලක්ෂ 5ම ඉවර වෙනවා වගේ ඇති. නමුත් මම ඒකෙන් එක දෙයක් කරනවා අදටත් ඉතින් ඒ කියන්නේ මේ ලක්ෂ 5 මේ ලෝන් එක මට තියෙන මතකේ තමයි මම ගමේ බුදු පිළිමයක් හැදුවා. මගේ නම තියාගන්නවත් මම හොඳයි කියලා අහන්නවත් එනේ මේ දේ කළේ මට හිතිලම මම මේ දේ කළා. අදටත් මම මේ බුදු පිළිම ගාවේ යනකොට හිතර සැනසීමක් තියෙනවා. නමුත් මට අද මේ தත්වයෙන් ඉන්න හරිය හම් වෙලා තියෙන මම හිතනවා මේ පිළෙන් වෙන්නේ නැති කියලා. මේ පිටතර තමයි මම මේ දේෙන් කළේ වෙන කිසිම දෙයක් කළේ නැහැ මේ මගේ ගෙදෙට්ටවත් අම්මට තාත්තට බිරිඳට දරුවට කිසිම දෙයක් කළේ නැහැ. දරුවගේ පොතේ සාමාන්‍ය රුපියල් 50000 දෙම එච්චර තමයි. ඒක ලක්ෂයක් 80000ක් වොන්නම් ඔය එකෙන් ඉතුරු කරන්න තිය අනික ටික අනික 4,20,000ම මගේ නරක වැඩ වලට මත්ද්‍රව්‍ය පාවිච්චිලා තමයි ඉවර වුනේ. ඇබ්බැහිවීම. ඇබ්බැහිවීම කියන්නේ කුමක්ද? ඇබ්බැහිවීම මානසික රෝගයක්. ඇත්තටම ඇබ්බැහිවීම කිව්වම හෙරොයින් විතරක් නෙවෙයි. ඔබ දන්නවද ඇබ්බැහිවීම කියන්නේ පුළුල් මාතෘකාවක්. මත්දැන් වලට ඇබ්බැහි වෙන්න පුළුවන්. පරිගණකයට ඇබ්බැහි වෙන්න පුළුවන් කියලාද විද්‍යාඥයෝ කියන්නේ. වීඩියෝ ගේම්ස් ඇබ්බැහිවීම කියන්නේ මානසික රෝගයක් කියලාද විද්‍යාඥයෝ කියනවා. ඊළඟට අපිට බුලත් විට ඔබ ඇබ්බැහි වෙන්න පුළුවන්. දුම්මැටියට ඔබ ඇබ්බැහි වෙන්න පුළුවන්. මොකද ඇබ්බැහිවීම කියන්නේ මනසේ සිදුවෙන රසායනික වෙනසක්. විශේෂයෙන්ම මේක අති සංකීර්ණ මනෝ රසායනික වෙනසක්. මේ රසායනික වෙනස ඇතුළේදී නොයෙකුත් රසායන ද්‍රව්‍ය භාවිත වෙනවා. උදාහරණ වශයෙන් ඩෝපමීන්, ග්ලූටමේට්, ඊළඟට නොඑපිනෙෆ්‍රීන්, ඊළඟට ගැබා, මේවා අති සංකීර්ණ. එතකොට ඇබ්බැහිවීමේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තියෙනවා. එකක් නැතුව ඉන්න බැරිකම. ඒ කියන්නේ ඔබ අදගත්තොත් ඊට වැඩි ප්‍රමාණයක් ටිකින් ටික ගන්න ඕන.
මේක තමයි ඇබ්බැහිවීමේ තව ලක්ෂණයක්. මේකට කියනවා ටොලරන්ස් කියලා. ඊළඟට ඇබ්බැහිවීමේ තියෙන තව ලක්ෂණයක් තමයි ඔබ කොහේ කියත් ඒක තමයි ඉස්සෙල්ලම මනසට එන්නේ. දැන් බලන්න මස් දැන් ගන්න කෙනෙක්ට පුරුදු වෙච්ච කෙනෙක්ට අපි තුන් පුර දුෂ්කර පළාතකට ගියයි කියලා තංගාල හොයාගෙන විකුණන්න කියන තැන. තංගාල හොයාගෙන වැඩි වෙලාවක් යන ඉස්සෙල්ල හොයාගෙන කොහෙද බොන්න තියෙන්නේ කියලා. නේද? මෙන්න මේක තමයි ඊළඟ ලක්ෂණය. ඊළඟ ලක්ෂණය තමයි මේ ඇබ්බැහි වෙච්ච කෙනෙක්ට නැතුව ඉන්න බෑ. මොකද ඒක නැතුව හිටියොම ඇති වෙන ශාරීරික සහ මානසික ලක්ෂණ. දැන් බලමු හෙරොයින් කෙනෙක්ට ටිකටම අරගෙන ඒ හෙරොයින් නැතුව හිටියොත් එහෙම ඇති වෙන ලක්ෂණ ඔබ දන්නවද? නිින්ද යන්නේ නැහැ. ඇඟපත රිදෙනවා. මාංශ පේශින්ගේ අසාමාන්‍ය වේදනාව. ඊළඟට දහඩිය දානෝ. ඇස් වලින් කඳුළු වැක්කිරෙනවා. නාසයෙන් කන්දේ මේ 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 සේරම හොටු වගේ වැක්කිරෙනවා. සමහර කට්ටියට බඩේලිය යනවා. මේ ආකාරයේ නොයෙකුත් ලක්ෂණ තියෙනවා. මේ ඇබ්බැහිවීමේ ලක්ෂණ. ඒ කියන්නේ ශාරීරික ඇබ්බැහිවීමේ ලක්ෂණ. එතකොට අපිට පේන ඇබ්බැහිවීම කියන්නේ මානසික රෝගයක්. මද්‍රව්‍ය කියන වචනේ ගත්තොත් ශරීරය තුළට ඇතුළත් කරන ලබන ඕනෑම රසායනික ද්‍රව්‍යයක්. ඒක දියරයක් වෙන්න පුළුවන්, දුමක් වෙන්න පුළුවන්, නැත්නම් ඝන දෙයක් වෙන්න පුළුවන්. ඒ ඉතා සුළු වශයෙන් ශරීරගත වුණත් විශාල වශයෙන් මුලේට ශරීරයට යම්කිසි විදිහක හානිදායක තත්ත්වයක් ඇති කරමින් ප්‍රතික්‍රියාවන් දක්වීමට තමයි මද්‍රව්‍ය කියන කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ අදහස් කරන්නේ. ඒ කියන්නේ මද්‍රව්‍ය කියනකොටම අපිට තේරුම් යන්න ඕනේ මේක හරි භයානකයි. භයානකකම දැනෙන්නේ වැඩියෙන්ම අපේ ශරීරයේ තිබෙන මේ මොළේටයි. මොකද මේ ශරීරයේ අවයවයන් අපිට දැන් වකුගඩුවක් නරක් වුණොත් ආ වකුගඩුවක් බද්ධ කරන්න පුළුවන්. හදවතට තව එකතු කරන්න පුළුවන්. ශල්‍යකර්ම කරලා ඒවට වෙනත් ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන්. නමුත් මොළේට එහෙම බෑ. මොළේ විනාශ වුණොත් විනාශ වෙච්ච ප්‍රමාණය කොතනද කියලා හොයාගන්නත් බැරි තරමටම මද්‍රව්‍ය භාවිතාවෙන් ඇතිවන ව්‍යාකූලතාවය මත මොළේ තිබෙන තීරණ ගැනීම, සහභාගී වීම, අදහස් දෙන ගැනීම, ඒ වගේම යම්කිසි විදියක සංවේදීතාවයේ දක්වන මෙවැනි කොටස් වලින් කුමන කොටසක් විනාශ වෙයිද කියලා අපි කාටවත් කියන්න බෑ. ඒ නිසා තමයි මේ මද්‍රව්‍ය භාවිත කරන බොහෝ අයගේ විවිධ ප්‍රශ්න ඒ තරත්තන සමහරුන්ගේ විනාශ වෙන්නේ තීරණ ගැනීම කොටස. තවත් සමහරුන්ගේ විනාශ වෙනවා දැනෙන ගතිය වැඩිපුර ඇති වෙන. ඒ වගේ එක් පුද්දලකින් පුද්දලයට වෙනස් වෙන සමහරුන්ගේ පෞරුෂය විද වැටීම. මේ කොහොම වුණත් මේ හැම මද්‍රව්‍යයක් භාවිතාවකින්ම විශේෂයෙන්ම තරුණ දරුවන් වැඩිහිටියන් ගැන අපි කතා කරත් අද මේ වෙනකොට කුඩා දරුවන් දක්වා එක ව්‍යාප්ත වෙලා තියෙනවා. පාසල් වයසේ පාසල් යන දරුවන් පවා විවිධ මද්‍රව්‍යවලට සහ මද්‍රව්‍ය හා සමාන වෙනත් විකල්පීය ද්‍රව්‍ය භාවිත කරන්න පුරුදු වෙලා තියෙනවා. මෙච්චර දැනුමක්, මෙච්චර පෙනුමක්, මෙච්චර වගකීමක් තියෙන රස්සාවක්, මේ හැම දෙයක්ම තියෙන කෙනෙක් විදිහට මගේ මිත්‍රයා දරුවෙක් ඉන්නවා ඔබට. දැන් මොනවද ඔබ හිතන්නේ? දැන් ඔබ ආපු ගමන් මාර්ගය දිහා බලුවාම, ඔබ අතින් සිද්ධ වෙච්ච දේවල් බලුවාම, ඔබට ඔබගේ ජීවිතයේ ඉදිරියට හැඩගස්වා ගන්න ගමන් තව කෙනෙකුට ඔබට කියන්නට බොහෝ දේවල් ඇති. නමුත් ඊට කලින් මම කැමති ඔබගෙන් දැනගන්න, ඔබට දියණියක් සිටිනවා, ඒ ගැන. ඇත්තටම මේනකොට මට තියෙන ඇත්තටම කලකිරීමක් තියෙන, මට මං ගැනම එපා වීමක් කලකිරීමක් තියෙන. නමුත් මගේ ලෝකේ, මගේ ජීවිතේ, මගේ පණ, මගේ ඇත්තටම මගේ
දුව හින්ද තමයි මම මේ විදිහට මිනිස්සෙක් වෙන්න මිනිස්සෙක් වෙන ගමන් මේ ඉන්නේ. මගේ අතින් ගොඩාක් අඩුපාඩු සිද්ධ වුණා. වැරදි සිද්ධ වුණා. මම මගේ බිරිඳට දරුවට කවදාකවත් තාත්තෙක්ගේ සැමියෙක්ගේ වෙන්න ඕන කිසිම යුතුකමක් වගකීමක් කළේ නැහැ. මගේ මත්මාල්සිකත්වයත් එක්ක මගේ ජීවිතේ වැඳිලා තිබුණේ පද්‍රව්‍යයත් එක්ක විතරයි. පසු කාලීන මේ ආයතන ගත වෙන්න කාල සීමාව ආසන්න කාල සීමාව තුළ මද්ද්‍රව්‍ය තමයි මගේ ජීවිතේ වෙලා තිබුණේ. නමුත් ඒ තුළ මං කාටවත් නොපෙනුවාට කාටවත් කාරුවත් නොතේ තේරු නොගත්තට මගේ ජීවිතේ වෙලා හිටියේ මගේ දුව ඇත්තටම. නමුත් අර මගේ තිබ්බ මද්ද්‍රව්‍යයේ තියෙන කෑදරකම පෙරේතකම හින්දා තමයි මේ මද්ද්‍රව්‍ය පසුපස අභාගිය හින්දා තමයි මට මේ දේවල් ඔක්කොම ඈත් උනේ. ඒ කියන්නේ මම අදටත් මට මතක් වෙනවා හැමදාම උදේට මගේ දුව ඇගිල්ල තාත්ති කියලා ළඟට දුවගෙන එනවා. මම පුංචි බාධා කිරීමක් කරනවා විතර දැන්. ඔබ දියණියා ඉපදුනාට පස්සේ තමයි ආයතනයට මේ ආයතන ගත වෙන්නේ. නමුත් ඒ කාල වකවානුව තුරදී දියණියගේ මුහුණ දකිනවා. එහෙම නැත්නම් ගෙදර බිරිඳ මේ සියල්ලන්ගේ සියල්ලන්ම ඔබට කියනවා මේ දේවල් අතර කරන්න කියලා. කොයිම වෙලාවකවත් එහෙම අදහසක් හිතුනේ නැද්ද මේ දේ සියල්ල අතහැරලා දාන්න ඕනේ කියන ආත්ම ශක්තිය ඇති නොවුනේ ඇයි ඔබ වැනි තරුණයෙකුට? 2009 විවාහ සිද්ධ වෙලා 2012 තමයි මගේ දුව මේ ලෝකෙට ඉපදෙන්නේ. ඉතින් ඒ වෙනකොට මම මද්ද්‍රව්‍ය පැත්තෙන් ගොඩක් දුරට ගිහිල්ලා හිටියා. ඒ කියන්නේ අත්තරින්න බැරි තත්ත්වයට ඇවිල්ලා හිටියා. දුව හම්බෙච්චි පළවෙනි දවසේ මම දුවගේ මූණ බලනකොට මට ඇත්තටම ඇස්තර කඳුලක් ආවා. මම මිනිස්සෙක් කෙනා කියන හැඟීම ආවා. නමුත් මොකද්ද දන්නේ කරුමයක්ද පවක්ද දන්නේත් නෑ. මේ අර ඒ කොච්චර කොච්චර ආසාවක් උනන්දුවක් තිබුණත් අර මද්ද්‍රව්‍ය කියන බලපෑම ඒ ඔක්කොටම අභිභවාගියා වගේ තමයි මට තේරුනේ. ඒ කියන්නේ ඒ සතුට ඒ සැනසීම ඔක්කොම අර මද්ද්‍රව්‍ය පාවිච්චි කළා ඉන්නකන් විතරයි තිබුණේ. මගේ ජීවිතේම දැන් මම ඒ වෙලේ ඇත්තටම මගේ බිරිඳගේ මූණ දැක්කහම මගේ අම්මගේ තාත්තගේ මූණ දැකලා මගේ රත්තරන් දුවගේ මූණ දැක්කහම මට මේ ලෝකෙෙන් මං දිනුවා කියලා මං හිතුවා. ඒත් අර මද්ද්‍රව්‍ය ටික ඇඟෙන් අයින් වෙනකොට ඒ සිතවිල්ල අයින් වෙලා ඒ අර මුල් සිතේ එකටම තියෙන සිතවිල්ල මද්ද්‍රව්‍ය තමයි වෙන්නේ. එතකොට මම මද්ද්‍රව්‍ය පැත්තට තමයි ගියේ. අදට මම කලකිරෙනවා ඇත්තටම ඇයි එහෙ දේ වුණේ කියලා. මොකද දැන් තේරෙනවා ජීවිතේ වගකීමක් බලාපොරොත්තුවක් මොනවාරි වගකීමක් කරන්න මද්ද්‍රව්‍ය කියන දේ අවශ්‍ය නැහැ. මොකද මට අද වගේ මතකයි මම විනෝදාස්සයක් විදිහට සංගීතම පැත්තෙන් ගියා. ජනප්‍රිය සංගීත කණ්ඩායමක හිටියා. ඒ සෑමදේම මට ඇතුව ගියා. ඒ කියන්නේ මාව අයින් කරන තත්ත්වයට ආව ගෙලින්ම ඇවිල්ලා කිව්වා මල්ලිවා මේ හිටින් ඉඳලා එන්න එපා බෑන්ඩ් එකෙන් අයින් කරනවා කියන තත්ත්වයට ආව. මම අයින් කළේ මම පස්සේ කල්පනා කරේ ඇයි මේ කියලා. මගෙන් ඒ සංගීත කණ්ඩායමට ඒ කට්ටියට වෙන්න ඕනේ හැමදේම මම හරියටම කළා. නමුත් මගේ චර්යා රටාව මගේ තිබ්බ මද්ද්‍රව්‍ය භාවිතයත් එක්ක ඒ අය මාව කොන් කළා අයින් කළා. ඒ වගේම තමයි දැන් දුවට කතා කරනවද? මෙහෙ ඉන්නකොට දුවට කතා බහ කරන්න අවස්ථාව ලැබෙනවද? ඇත්තටම දුවට මට කතා කරන්න විදියක් නැහැ. මොකද මගේ දුව හිතන් ඉන්නේ මම රට ඉන්නවා කියලා. විදේශ ගත වෙලා ඉන්නවා කියලා තමයි ආයි හිතන්නේ. ඒ පුංචි ඉතර මෙච්චර වේදනාවක් දීලා මට ඇත්තටම අද මම මේ තරම් සතුටින් ඉන්නේ මේ කැප කරන කාල සීමාව කොහොම හරි ඉවසලා ඉඳලා මගෙන් වෙච්ච අඩුපාඩු වැරදි ඔක්කොම හදාගෙන ආයි ගිහිල්ලා ලස්සනට මගේ රත්තරන් දුවට හොඳ තාත්තෙක් කියලා බිරිඳට හොඳ සැමියෙක් කියලා මං වෙනුවෙන් එදා ඉඳලා කඳුළු හලපු මං වෙනුවෙන් බලාපොරොත්තු තියාගෙන හිටපු මගේ අම්මට තාත්තට ආදරණීය පුතෙක් කියලා ලස්සන ජීවිතයක් ගත කරන්න තමයි බලාපොරොත්තුව. ඉතින් ඒකින් තමයි ඇත්තටම කතා කරන වෙලාවෙත් ඇස්වලට එන කඳුළු හංගගෙන මං ඉන්නේ මගේ දුව ගාවට යනකම් තමයි. අපි ප්‍රාර්ථනා කරන්නේ එයමයි. මං හිතන්නේ ඔබ කරපු පින් එමත් නැත්නම් ඔබ කරපු හොඳ දේවල් ඔබට අනිවාර්යයෙන්ම ඉතුරු වෙනවා. ඔබ දිහා බලාගෙන ඉන්න බොහෝ දෙනෙක් ඔබ එනතුරු බලාගෙන ඉන්නවායි කියන විශ්වාසය අපිටත් තියෙනවා. මං හිතන්නේ ඔබේ විශ්වාසය ජය ගන්නවා. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. ඉතින් අද දවසේ අපේ වැඩසටහනට සම්බන්ධ වීම ගැන බෙහෙවින්ම ස්තුති. ඒ වගේම තමයි අපි නැවත නැවතත් කියන්නේ මේ වන විට සමාජයේ ඉතා දැඩි කතාබහක් ඇති වෙයි තිබෙනවා. විශේෂයෙන් මද්ද්‍රව්‍ය මේ රටින් තුරන් කිරීම මේ රට හරහා මද්ද්‍රව්‍ය සංසරණය වීම වැළැක්වීමට අපි දන්නවා ජනාධිපතිවරයා ප්‍රමුඛ සියලුම දෙනා මේ වන විට ඉතා සියලුම බුද්ධ්‍යංශය වගේම පොලිස් මද්ද්‍රව්‍ය කාර්යනාශක බලකාය ඇතුළු මේ සියලු දෙනා ඉතා වෙහෙසකර වූ
මහන්සියෙන් යුතුව මේ ක්‍රියාවලියේ දිගින් දිගටම යෙදෙනවා. මම හිතන්නේ අපිට අපි බලාපොරොත්තු වෙන සෞභාග්‍යමත් මතින් තොර නිදහස් රටක් අපිට උදා කරන්නට හැකියාව ලැබෙයි කියන විශ්වාසය තියෙනවා. එයට දායකත්වයේ සපේන අපි උමතු කණ්ඩායමත් අපි නිහතමානීව ආඩම්බර වෙනවා. අපි එහි කොටස්කරුවන් බවට පත්වීම ගැන එසේනම් තවත් දවසක ඔබව හමු වන මෙවන් රාත්‍රියක අපි සමුගන්න බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා. හැමෝටම සුබ රාත්‍රියක්. යන්නට කලින් මගේ ආදරණීය මිත්‍රයාට ආරාධනා කරනවා ගීතයක පුංචි කොටසක් ගායනා කරන්න කියලා. අද යම් අසනීප තත්ත්වෙන් ඉන්නේ, නමුත් මං හිතන්නේ මගේ ඉල්ලීම අහකට දාන එකක් නැහැ. රජමෙදුරක ඉපදී සිටියානම් නුඹත් රජෙකී පුතුනේ, හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලේ අද නුඹේ සිරියහනේ. හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ.